හොඳයි දරුවනේ අපගේ පළවෙනි අධ්‍යාපනික වීඩියෝ එකේ ඉගෙනගත් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් නොහොත් සරල වර්තමාන කාලයේ දෙවෙනි කොටසට මෙතෙන් සිට අපි සවන් යොමු කරමු. දැන් අපි එහෙමනම් ඉංග්‍රීසියෙන් මොකක්ද මේ අවස්ථා 4 කියලා කියන එක එය පාවිච්චි කරන්නේ කොහොමද? ඉංග්‍රීසි කතා කරන කට්ටිය ඒ වලින් යොදලා කතා කරන්නේ කොහොමද? ඒ වගේම විවාහක ප්‍රශ්න පත්‍ර වලට ආපුවාම මේ වාක්‍යයක් අපි කියවලා තේරුම් ගන්න කොහොමද කියලා කියන සියලුම දේ ලියන්නේ කොහොමද, කියන්නේ කොහොමද, කියවන්නේ කොහොමද, සියල්ල අපි කෙටියෙන් හඳුනා ගැනීමක් සිද්ධ කරනවා මේ ආකාරයෙන්. බලන්න එමනම් the formation E N in pattern. දැන් අපි දන්නවා E කියලා කියන්නේ affirmative ඇත යන අර්ථය, N කියලා කියන්නේ negative නැත යන අර්ථය. දැන් අපි ඇත යන අර්ථයේ ප්‍රකාශන සහ නැත යන අර්ථයේ ප්‍රකාශනයන් අපගේ කොටු ක්‍රමය අනුව නිර්මාණය වන අයුරු සලකා බලමු. එහෙමනම් කොටුව හඳුනා ගැනීමට කලින් මම හිතනවා එය පාවිච්චි කරන්නේ කොහොමද? මේ ඇත යන අර්ථයේ ඉංග්‍රීසි භාෂාව එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක් මේව කොහොමද ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ මේ simple present tense කියලා කියන අවස්ථාව. අපි බලමු. එහෙමනම් අනිත් පැත්තේ ඉස්සල්ලාම අපි එය පාවිච්චි කරන ආකාරය අධ්‍යයනය කරලා ඊළඟට අපි යමු එහි කොටුව හඳුනා ගන්න. දැන් පේනවා එහෙමනම් ඔයගලන්ට the use a pattern ඇත යන අර්ථයේ භාවිතය. මේක මේ ආකාරයට පාවිච්චි කරන්නේ බොහොම සරලයි. යමෙකු සාමාන්‍යයෙන් කරනවා, සුපුරුදු පරිදි කරනවා, පුරුද්දක් වශයෙන් කරනවා, හැමදාම කරනවා යයි කියලා කියන අවස්ථාවේ වාක්‍යයක් ඔයගලන්ට ලියන්න, කියන්න, කතා කරන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් එම අවශ්‍යතාවය ඉටු කරගන්නේ අපි මෙන්න මේ අවස්ථාව සම්බන්ධ කරගෙන. එහෙමනම් ඕනම දෙයක් අපි කරනකොට කිසියම් නීතියකට යටත් වෙනවනේ. ඉංග්‍රීසි භාෂාවත් ඔයගොල්ලෝ හරියාකාරව කතා කරනවද, ලියනවද, කියනවද කියලා විභාගවලදී චෙක් කරලා බලන්න. එහෙමනම් මේ නීති හරියාකාරව ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා තියෙනවද කියලා කියන අවස්ථාව තමයි බලන්නේ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරද්දී අපි ව්‍යාකරණ අනුකූලව, නීති අනුකූලව අපි කතා කරුවොත් මිනිස්සු hina වෙන්නේ නැහැ අපිට. එහෙම නැත්නම් අපි කැරිච්ච ඉංග්‍රීසි කතා කරන්න ගියොත් එහෙම කිසියම් ගැටලුවක් මතුවෙනවා. ඊට වඩා හොඳයිනේ එය කතා නොකර ඉන්න එක. ඒ අනුව අපි යම එමන rules කියලා කියන්නේ වාක්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය කරන නීති. ඒදී අපිට කියලියන්නේ අපි මේ ආකාරයට ඉදිරියේදී අපි මේවා ඉංග්‍රීසියෙන්ම ලියන්නේ. මම මුල් අවස්ථාවේ සිංහලෙන් පොඩ්ඩක් කියලා දෙන්න. අපි ඉස්සල්ලාම යමු බලන්න නැවතත් අර කොටුව පොඩ්ඩක් එතනට ගිහිල්ලා ඉවර වෙලා හොඳයි කොටුවට යන්න බලන්න. එහෙමනම් මෙන්න මේමයි මේකේ නීතිය ලියවෙන්නේ. අය ඇතුළු බහුවචන කර්තෘපද සමග සාමාන්‍ය කාලයේ ක්‍රියාපදයක්. ඒ කියන්නේ සාමාන්‍ය කාලයේ ක්‍රියාපදයක් කියලා කියන්නේ ක්‍රියාපදයක් ආකාර තුනකට අපිට යොදා ගන්න පුළුවන් නේද? ඉස්සල්ලාම අපි go කියනවා. ක්‍රියාපදේ go, went, gone. යනවා, ගියා, ගිහිල්ලා. ඔය විදිහටයි යනවා වර්තමානයි, ගියා අතීතයි, ගිහිල්ලා කියන එක කර්මකාරකයි කියලා වෙලලා හඳුනා ගන්නවා. අපි simple past tense කියලා කියන tense එක කරනකොට ඔයගලන්ට අපි නිබන්ධනයක් ලබා දෙනවා. ක්‍රියා 300කට අධික සංඛ්‍යාවක ඒ කියන්නේ list of verbs කියලා වරේලා ඒ වචන ලයිස්තුව හැටියට එය අපි හඳුනා ගන්නවා. දැනට අපි යමු. එහෙමනම් දැනට මේ හඳුනා ගමු. දැන් බලන්න එහෙමනම් අනීතිය අය ඇතුළු බහුවචන කතුරුපද සමග සාමාන්‍ය කාලයේ ක්‍රියාවක්. හරි. ඊට පස්සේ ඒකවචන කතුරුපද සමග පළවෙනි නීතිය ක්‍රියාත්මක වෙලම මේ ආකාරයට ක්‍රියාපදයකට මොකද්ද? S අකුරක් එකතු කරනවා. ඊට පස්සේ the rest කියලා කියනවා. the rest කියලා කියන්නේ වාක්‍ය ඉතුරු පිටුරු තියෙනවා නම් එය අවසානයේ ලියන්න කියන එක. ඉන්න බෑන් කියලා මේක අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ අපි එහෙමනම් දැන් මේ කොටුව හඳුනා ගමු. බලන්න බොහොම ලේසි. I work in a bank. මම වැඩ කරන්නේ බැංකුවක. මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ බැංකුවක, සුපුරුදු පරිදි වැඩ කරන්නේ බැංකුවක, පුරුද්දක් වශයෙන් වැඩ කරන්නේ බැංකුවක, හැමදාම වැඩ කරන්නේ බැංකුවක. යන ආදී වශයෙන් දැන් ඉතුරු බලන්න. We work in a bank. අපි වැඩ කරන්නේ බැංකුවක. You work in a bank. ඔයා වැඩ කරන්නේ බැංකුවක. They work in a bank. ඔවුන් වැඩ කරන්නේ බැංකුවක. ඒගොල්ලෝ වැඩ කරන්නේ බැංකුවක. ඒක වචනේදී ක්‍රියාවත් ඒක වචනේ තියන්න ඕන නිසායි සකුරක් දාලා තියෙන්නේ. හැබැයි හැම ක්‍රියාපදයකට මේ සකුරක් දාන්න බෑ. අපි දැන් නීති හතරක් ඉගෙන ගත්තා. මේ නීති හතර පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් දැන් තියෙන්න ඕන. He works in a bank. ඔහු වැඩ කරන්නේ බැංකුවක. She works in a bank. ඇය වැඩ කරන්නේ බැංකුවක. It works in a bank. ඌ වැඩ කරන්නේ බැංකුවක. Adam works in a bank. Adam වැඩ කරන්නේ බැංකුවක. දැන් අපි ඊට පස්සේ ආයෙත් අර නිබන්ධනයේ යටින් දීලා තියෙනවා නැත යන අර්ථය හඳුනා ගැනීම. බලන්න ඊට ඉස්සෙල්ලා දීලා තියෙනවා මේකේ මෙන්න මෙහෙම NB කියලා කියන්නේ නෝටා බෙනේ කියලා කියන එක. ඒක සරල සිංහලෙන් මෙන්න මෙහෙම දීලා තියෙනවා. සරල වර්තමාන කාලයේදී අප කලින් අධ්‍යයනය කළ අකුරු නීති පිළිපදිනුයේ ඇත යන අර්ථයේදී පමණ. අනික් අවස්ථා තුනේදීම අකුරු නීති සැලකිල්ලට නොගැනෙන බැව් ආධුනිකයා මතක තබා ගත යුතුයි. එමනම් නැත යන අර්ථයේදී අරකට S අකුරු එකතු කරපුවා, ES එකතු කරපුවා අපිට ඒ වලින් පළක් වෙන්නේ නැහැ කියන එක හොඳට තරයේ හිතර ගන්න. The use in pattern නැති යන අර්ථය පාවිච්චි කරන්නේ කොහොමද? යමක් යමෙකු සාමාන්‍යයෙන් කරන්නේ නැහැ, සුපුරුදු පරිදි කරන්නේ නැහැ, පුරුද්දක් වශයෙන් කරන්නේ නැහැ, හැමදාම කරන්නේ නැහැ. किनारते वाक्य निर्माण कर गणीमट मे अवस्था वापि पावित कर गणीम सिद्ध करना देंगे वालों में ना एक नीति है मका देखिए वाला मेतनी तमाम एक नीति आप इटली आगन तीन ने रूल्स केल वरेला मेतनी तीन वा तितर पे लग गाले वरेला ये वाला क्या गाला इतने ओगोलांटा एक नीति लिया आगन पलवा मां कोटो विस्तर करने का मां नीति ओगोलांटा पागला देना माला नहीं मना इन पैटर्न के लिए मकाद नैत्यान अवस्था वनी नैत्यान अर्थय ඊට පස්සේ ඒක තියෙනවා අය ඇතුළු බහුවචන කතුරු පදයක් නම් අපි එකතු කරනවා do not කියලා ප්‍රශ්න පත්‍රවලදී අපිට දකින්න ලැබෙන්නේ do not කියලා කතාවේදී බහුලව don't කියලා කියන එක මිනිස්සු පාවිච්චි කරනවා ඒකවචන කතුරු පදයක් වෙනකොට does not කියලා වරලා ඒකේ contraction කියලා කියනවා කෙටි නිර්මාණය වෙන්නේ doesn't කියලා ඒ අනුව එතකොට නැති අනාර්ථයේදී අර අකුරු නීති වලින් අපිට වැඩක් නැහැ සාමාන්‍ය කාලේ ක්‍රියාපදයක් යොදන්නේ කියන්නේ ක්‍රියාලයිස්ට් එක ගත්තොත් පළවෙනි base සාමාන්‍යයෙන් base කියලා කියනවා ඒ කියන්නේ මූලික form එකේ ක්‍රියාපදයක් තමයි අපි මෙතනට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ද රෙස්ට් වාක්‍ය ඉතුරු පිටුරු තියෙනවා නම් ඒ අවසානයේ ලියන්න කියලා කියන එකයි මෙතනදී කියවෙන්නේ. ඒ අනුව දැන් බලන්න පළවෙනි වාක්‍යය I do not work in a bank. එහෙමත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් I don't work in a bank. We don't work in a bank. You don't work in a bank. They don't work in a bank. ඔවුන් වැඩ කරන්නේ බැංකුවක නෙමෙයි. He doesn't work in a bank. ඇය වැඩ කරන්නේ බැංකුවක නෙමෙයි. ඔහු වැඩ කරන්නේ බැංකුවක නෙමෙයි. She doesn't work in a bank. ඇය වැඩ කරන්නේ බැංකුවක නෙමෙයි. He doesn't work in a bank. ඌ වැඩ කරන්නේ බැංකුවක නෙමෙයි. Adam doesn't work in a bank. Adam වැඩ කරන්නේ බැංකුවක නෙමෙයි. පැහැදිලිද අවස්ථාව? හොඳයි. දැන් එහෙනම් අපි මේට අදාළ උදාහරණ මොනවද කියලා කියන එක හඳුනා ගමු. හොඳයි. now look at the example. දැන් අපි උදාහරණ කීපයක් ගෙන අර බලමු. බලන්න එහෙනම් මේකේ දීලා තියෙනවා පොඩි රූපයක්. මම මේ කතා කරන විදිහට උදේ ඉඳලා වෙරෙලා රෑ 9 ඉතර වගේ වෙනකන් හැමදාම දිනපතාම වැඩ එකම දවසක්වත් අපිට නිවාඩුවක් කියලා වල දවසක් නැහැ. ඉතින් කෑ ගහලා ගෙදර එනකොට මොනවාද? වයිෆ් කියනවා මේ ආකාරයට දැකලා නැත්තම් උදේට බලා ගන්න මේ ලස්සනයි නේ. හොඳයි එහෙනම් ඊට පස්සේ එයා කියනවා මෙහෙම තියාගෙන coffee කියලා කියනවා. ඊට පස්සේ මම ඉඳලා කියනවා no thanks I don't drink coffee. නෑ ඔයාට ස්තුතියි මම කෝපි බොන්නේ නෑ. නේ මැනර්ස් පිට කියලා තියෙන no thanks කියලා එකපාරට කිව්වොත් I don't drink coffee මං කෝපි බොන්නේ නෑ කියලා කිව්වොත් එහෙම නේ සමහර විට ඔළුවට එන්නත් පුළුවන් මේ කෝපියනේ. ඒ නිසා තව දන්නවනේ කොහොමද කියලානේ. එතකොට එහෙමනම් අපි එතනදී no thanks I don't drink coffee කියලා ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් කෝපි බොනවා සුපුරුදු පරිදි කෝපි බොනවා පුරුද්දක් වශයෙන් කෝපි බොනවා සමහරව හැමදාම කෝපි බොනවා. ඊළඟට උදාහරණයක් බලන්න. I like ice cream. මං කැමතියි ice cream වලට. දැන් බලන්න ඕගොල්ලන්ට දුන්නොත් එහෙම සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් දුන්නොත් කන්නේ නැද්ද? කනවා. රයි සුපුරුදු පරිදි අයිස්ක්‍රීම් දුන්නොත් කන්නේ නැද්ද? කනවා. පුරුද්දක් වශයෙන් අයිස්ක්‍රීම් දුන්නොත් කන්නේ නැද්ද? කනවා. හැමදාම දුන්නත් දියවැඩියාව හැදෙනකන් නැත්තම් මොනවාද මේ ඩයබටික්ස් හැදෙනකම්ම ඔයගොල්ලෝ අයිස්ක්‍රීම් දුන්නත් කනවා නේ. ඒක පැහැදිලි. අන්න ඒ වචන හතර ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි මෙතනදී. මොකද්ද? යමක් යමෙකු සාමාන්‍යයෙන් කරනවා, සුපුරුදු පරිදි කරනවා, පුරුද්දක් වශයෙන් කරනවා, හැමදාම කරනවා. හොඳයි. දැන් අපි එහෙමනම් රූපසටහන් මාර්ගයෙන් දීලා තියෙන වාක්‍ය හඳුනා ගමු. පළවෙනි වාක්‍යය I work in a shop. මම වැඩ කරන්නේ සාප්පුවක. දැන් පැහැදිලි ඔයගලන්ට තිරේ පැහැදිලිව පේනවා. එහෙමනම් කිසියම් පුද්ගලෙක් ඉන්නවා. එයා කියනවා I work in a shop. මම වැඩ කරන්නේ shop එකක. Linda lives in London. දැන් එස්සකුරා ගැන කතා කරන්න ඕනේ. Linda එක වචනයි. ඒ නිසා lives කියලා අපි ගත්තා. Linda lives in London. Linda වාසය කරන්නේ ලන්ඩන් වල. It rains a lot in winter. එහෙමනම් වින්ටර් සීසන් එකේ ගොඩාක් වහිනවා. දැන් සෑම එකකටම එහෙමනම් ඔයගලන්ට ඕකේ රූප සඳහන් කරලා ඉවරලා දීලා තියෙනවා නේ. ඊළඟට Adam drinks tea but he doesn't drink coffee. Adam තේ බොනවා නමුත් ඔහු කෝපි බොන්නේ නැහැ. The other one, the weather is usually nice. එහෙමනම් කාලගුණය ඊටම සුන්දරයි යහපත්. It doesn't rain very often. තිසෙම වහින්නේ නැහැ. ඊළඟ රූපේ මොකද කියන්නේ? I don't like Fred and Fred doesn't like me. මම කැමති නෑ Fred. Fred කැමති නෑ මට. ඊළඟට අපි යමු my brother works in a bank. වැඩ කරන්නේ බැංකුවක. ඊළඟට her parents live in Scotland. එයාලගේ දෙමාපියෝ කොහෙද වාසය කරන්නේ? ස්කොට්ලන්ඩ් කියලා කියන රටේ. I drink coffee, but I don't drink tea. Mama coffee bonawa, namut te bonne naha. Habai coffee onawata wada biwuwoth ehema tika ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන්. ඔයගලන්ට අපේ ශ්‍රී ලංකාවේ නම් වැඩිපුර coffee බොන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවත් ඒ තමයි වැඩිපුර බොන්නේ. මොකටද ඒකට හේතුව වෙන්නේ? වැඩිපුර coffee බිව්වොත් එහෙම බඩ වේල වෙනවනේ නේ. ඊට පස්සේ ඉතින් උදේට toilet ගිහිල්ලා ඉවරලා මොකද වෙන්නේ? සෑහෙන්න කරාටි ගහ ගන්න සිද්ධ වෙනවා. බඩ පිට එළියට දා ගන්න. ඒකනේ ඇත්ත කතාව ඒකයි නේ. ඊළඟට ඉතින් අර එළියේ ඉන්න උන්ට දෙයංග පිටයි නේ උන්ට තදාර කරගෙන ආරම්භයෙන් එන්න ප්‍රශ්න ඇති වෙනවා. අරක ඇතුලේ ඉඳන් කරාටි ගහ ගන්නවා ගගානේ. ඊට පස්සේ අපි යමු ඊළඟ වාක්‍යයට. You don't work very hard. ඔයා මහන්සියෙන් වැඩ කරන්නේ නැහැ. පැහැදිලි අවස්ථාවක්. ඊළඟට අපි ඔය තවදුරටත් එහෙමනම් ඉදිරියට කරගෙන යමු. Few examples for the use of the simple present tense. උදාහරණ කීපයක්. Active voice කියලා කියන්නේ කතුරුකාරක රටා. සරල වර්තමාන කතුරුකාරක රටාවේ භාවිතයන් කීපයක් දීලා තිනවා. තවත් වාක්‍ය වගේම බලන්න. පළවෙනි එක I don't meet him nowadays. මට ඔහුව මේ දවස්වල මුණ ගැහෙන්නේ නැහැ. We do not remember his address. අපිට ඔහුගේ ලිපිණය මතක නැහැ. We don't agree with his arguments. අපි ඔහුගේ තර්ක විතර්ක වලට කැමති නැහැ. ඒ කියන්නේ එකඟ වෙන්නේ නැහැ. ඊළඟට ජුන්ඩාල් looks smart in his new suit. මම දන්නවා දැන් අය ඔයගොල්ලෝ hina වෙන්නේ කියලා වරේලා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ ජුන්ඩා කියලා කියන වචනට තමයි ඔයගොල්ලෝ hina වෙන්නේ. නමුත් ජුන්ඩා කියලා කියන වචනය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොල්ලෙක්ගේ නමක් මේක. එතකොට අපි ලංකාවේ නම් ඉතින් වෙන වෙන දේවල් වලට මේවා පාවිච්චි කරනවා කියලා වරේලා කියන්නේ. දැන් මට පේනවා සීලුම දෙනා මේකේ hina වෙන අවස්ථාවක්. හරි. ඇති නේද? right. හොඳයි. එහෙනම් මේක සිංහලෙන් කියන්නේ මොකද්ද? Junda looks smart in his new suit. Junda oge alut endumata. Oh, මොකද? හරිම කදිමයි කියලා කියනවා. හරි කදිමව පේනවා කියලා කියනවා. Looks වගේ පේනවා. අවසාන වාක්‍යය මොකද? This dog always does not doesn't run after the cat. මේ බල්ලා තිස්සෙම පූසා පස්සේ දුවන්නේ නැහැ කියලායි කියවෙන්නේ නේ. හොඳයි දැන් අපිට එහෙමනම් ඊළඟට තියෙන්නේ මේ simple present tense කියලා කියන අවස්ථාවේ දැන් අවස්ථා දෙකක් අපි අධ්‍යයනය කළා. මොකක්ද ඒ අවස්ථා දෙක? ඇත යන අර්ථය සහ නැත යන අර්ථය. දැන් ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ එකත් හරිම ලේසි. The formation AI affirmative interrogative and NI negative interrogative නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය. හොඳයි සිංහලෙන් කියනවා ඇත යන අර්ථයේ ප්‍රශ්නාර්ථයේ සහ නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය නිර්මාණය කිරීම අපගේ කොටු ක්‍රමය අනුව කියලා. පළවෙනි කොටුව දීලා තියෙනවා AI pattern ප්‍රශ්නාර්ථය. එතනදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ආකාරය අපි ඉස්සෙල්ලා හඳුනාගනිමු. හරි. The use AI pattern ඇත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය පාවිච්චි කරන ආකාරය. The use කියන්නේ පාවිච්චි කරන ආකාරයනේ. ඒ අනුව එහෙමනම් අපි බලමු. මෙතනදි කියන්නේ යමක් යමෙකු සාමාන්‍යයෙන් කරනවාද සුපුරුදු පරිදි කරනවාද පුරුද්දක් වශයෙන් කරනවාද හැමදාම කරනවාද කියලා කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනකොට අපි මේ කාලේ අපි ප්‍රයෝගික කරගන්නවා. සාමාන්‍යයෙන් කරනවාද සුපුරුදු පරිදි කරනවාද පුරුද්දක් වශයෙන් කරනවාද හැමදාම කරනවාද කියලායි මේකේ ප්‍රශ්න කිරීම කරන්නේ නේ. නීතිය බලන්න මොකද කියලා. රූල්ස් මේ යටතේ අපි ලියාගන්න මෙහෙමයි. අය ඇතුළු බහුවචන කතුරුපද සමග අපි do යොදනවා ඉස්සරහට නේ. ඒක වචන කතුරුපද වලට ඉස්සරහින් අපි does කියලා කියන එක යොදනවා. සාමාන්‍ය කාලේ ක්‍රියාව යොදලා තියෙනවා. වාක්‍ය ඉදිරි කොටස අවසානයේ ලියලා තියෙනවා in a bank. හොඳයි. දැන් බලන්න එන රටාව කොහොමද කියලා. Do I work in a bank? මම වැඩ කරන්නේ බැංකුවකද? අපි එහෙම කිව්වේ නැතුණත් එන රටාවයි ඒක පෙන්නලා තියෙන්නේ. Do we work in a bank? අපි වැඩ කරන්නේ බැංකුවකද? Do you work in a bank? ඔයා වැඩ කරන්නේ බැංකුවකද? Do they work in a bank? ඔවුන් වැඩ කරන්නේ බැංකුවකද? හැබැයි ඒක වචනේ නිර්මාණයේදී ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද්ද? Does he work in a bank? ඔහු වැඩ කරන බැංකුවකද? Does she work in a bank? ඇය වැඩ කරන බැංකුවකද? Does it work in a bank? ඌ වැඩ කරන බැංකුවකද? Does Adam work in a bank? Adam වැඩ කරන්නේ බැංකුවකද? ඊළඟට NI pattern එක දීලා තියෙන්නේ. NI කියලා කියන්නේ නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය. අපි බලමු එහෙමනම් NI pattern එකේදී ලියා ගන්න පාවිච්චි කරන ආකාරය කොහොමද කියලා. දීලා තියෙනවා the use NI pattern. NI negative interrogative නැත යන අර්ථයේ ප්‍රශ්නාර්ථය. යමක් යමෙකු සාමාන්‍යයෙන් කරන්නේ නැද්ද සුපුරුදු පරිදි කරන්නේ නැද්ද පුරුද්දක් වශයෙන් කරන්නේ නැද්ද හැමදාම කරන්නේ නැද්ද කියලා ඕනතරම් ලක්ෂ ගණනක් හරි අපිට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන් මේ කාලේ. කරන්නේ නැද්ද කරන්නේ නැද්ද නේ. එතකොට එහෙමනම් නීතිය බලන්න මොකද්ද මේ නීතිය කොටුවේ දීලා තියෙන්නේ කියලා වෙරෙලා. දැන් ඔයගලන්ට පේනවා පැහැදිලිව ඊළඟ කොටුව මෙහෙම අයතුළු බහුවචන කතුරු පදයක් නම් අපි මුලට යොදන්න ඕන don't කියන එකනේ. ඒක වචන කතුරු පදයක් නම් මුලට යොදන්න ඕන doesn't කියන එක. ඊට පස්සේ සාමාන්‍ය කාලේ ක්‍රියාවක් අපි යොදා ගන්නවා work කියලා දීලා තියෙනවා. වාක්‍ය ඉතුරු පිටුරු තියෙනවා නම් ඒ අවසානයේ ලියනවා in a bank. ඒ අනුව don't I work in a bank? මම වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? මම මගෙන් අහන්නේ නෑනේ නේද? ඉස්සෙල්ලත් මං කිව්වා. එහෙමනම් ඉතින් එක හද්ද මොඩියක් වෙන්න ඕන නේ, කිරිමැට්ටෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් බෝතල් පහක් විතර බීපු එකක් වෙන්න ඕන නේ. හොඳයි, ඒ අනුව එහෙමනම් don't we work in a bank? අපි වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? don't you work in a bank? ඔයා වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? don't they work in a bank? ඒගොල්ලෝ වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? අපි සාමාන්‍ය කතාවේදී අපි ගත්තොත් එහෙම වාක්‍යයක්, ඒ වාක්‍යෙ මෙතන ලියලා නැහැ. නිකන් මම වාචිකව කියන්න. මේම කියනවා your face is quite familiar to me. ඔයාගේ මූණ මට හොඳට දැකලා පුරුදුයි. ඒක නම් අපිට ගන්න වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්නාර්ථයේ වාක්‍යය. එතකොට your face is quite familiar to me. ඔයාගේ මූණ මට හොඳට දැකලා පුරුදුයි. do you work in a bank? ඔයා වැඩ කරන්නේ බැංකුවකද කියලා බලනවා නේ. ඊළඟට ඒක වචන ස්වභාවයට අපි යමු. doesn't he work in a bank? ඔහු වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? doesn't she work in a bank? ඇය වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? doesn't it work in a bank? ඌ වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? doesn't Adam work in a bank? Adam වැඩ කරන්නේ බැංකුවක නෙමෙයිද? දීලා තියෙන උදාහරණ වලට දැන් අපි යමු. බලන්න එහෙමනම් දීලා තියෙන උදාහරණ මොනවද කියලා බලන්න. ඒකේ රූප සටහනකින් පොඩි පෙන්නලා තියෙනවා. look at the example. do you play the guitar? ඔයා গিටාර් සෙල්ලම් කරනවද? ඔයා গিටාර් ප්ලේ කරනවද? ප්‍රශ්නයක් අහන්නනේ. සාමාන්‍යයෙන් ඕනම සංගීත භාණ්ඩයක් මුලට ද කියලා කියන ආටිකල් එක එහෙම නැත්නම් අව්‍ය શબ્දය, අව්‍ය පදය අපි යොදාගත යුතුමයි. අපි ආටිකල්ස් පිළිබඳව ඔයගලන්ට කතා කරන්න තියෙනවා පිටු 22ක නිබන්ධන පොතක්. ඒවා අපි දිනෙදී කතා කරනකොට මේ නීති රීති මොනවද? නීති 19ක් තියෙනවා. ඒක අපිට සාකච්ඡා කරන්න. අපි අවස්ථාවේදී අපි ඒවා සාකච්ඡා කරමු. දැන් නැවතත් අපි යමු simple present tense පාඩමට. දැන් මේවා රූප සටහන් මාර්ගයෙන් ඔයගලන්ට පෙන්වන්න දීලා තියෙනවා. බලන්න. do you play tennis? ඔයා ටෙනිස් සෙල්ලම් කරනවද? no I don't. කෙටියෙන් දීලා තියෙනවා. නෑ මම ටෙනිස් ගහන්නේ නෑ. හැබැයි ඉතින් මෙතනදී රූපෙන් නම් පෙන්නලා තියෙනවා. ඔයා ටෙනිස් සෙල්ලම් කරනවද? ටෙනිස් සෙල්ලම් කරන කෙනෙක් පිළිබඳවයි රූපෙන් දීලා තියෙන්නේ. no I don't. එහෙම නැත්නම් yes I do කියලා කියන අවස්ථාව මෙතනට යොදාගත්තේ. ඔව් මම ක්‍රිකට් ටෙනිස් සෙල්ලම් කරනවා. දෙවෙනි වාක්‍යය do your parents speak English? බලන්න රූපේ පේනව නේද පින්තූරේ? yes they do. ඔව් ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා. ඔබගේ දෙමාපියෝ ඉංග්‍රීසි කතා කරනවාද? ඔව් ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා. තුන්වෙනි වාක්‍යය does Nimal work hard? නිමල් මහන්සියෙන් වැඩ කරනවාද? yes he does. ඔව් මහන්සියෙන් වැඩ කරනවා. අපිට නෑ කියලා කිව්වා. no he doesn't. නෑ ඔහු මහන්සියෙන් වැඩ කරන්නේ නෑ. දැන් ඒකේ ක්‍රමය මොකද්ද කියලා පැහැදිලි. does your sister live in London? ඔයාගේ සහෝදරිය වාසය කරන්නේ ලන්ඩන් වලද? no she doesn't. නෑ එයා වාසය කරන්නේ ලන්ඩන් වල නෙමෙයි. වාසය කරනවා නම් yes she does. ඔව් එයා වාසය කරන්නේ ලන්ඩන් වල. පස්වෙනි වාක්‍යය do you not feel tired after work? වැඩෙන් පස්සේ ඔයාට මහන්සි දැනෙන්නේ නැද්ද නේ? එතකොට ඒකේ රූපය දීලා තියෙනවා. එහෙමනම් බලන්න. don't you feel tired after work? මෙතෙන් නම් පේනවනේ වැඩෙන් පස්සේ මහන්සිය දැනෙන්නේ නැද්ද කියලා කියන එක. එයා කම්පියුටර් එකේ වැඩ කරලා ඉවරලා කම්පියුටර් එක උඩම බුදි නේ. එච්චර මහන්සි ගතියක් එයාට දැනෙලා තියෙනවා. අවසාන වාක්‍යය බලන්න. does your dog not bark at strangers? ඔයාගේ බල්ලා strangers අමුත්තන්ට බුරන්නේ නැද්ද? does your dog not කියලා තියෙන්නේ. කෙටියෙන් ගත්ත හැකි එක doesn't your dog bark at strangers කියලා කියනවා. දැන් මේ simple present tense කියලා කියන එක එතනින් අපිට නතර කරන්න බෑ. දැන් අපි මේ tense එකක් අපි කතා කරනවා එහි අවසානයේ දක්වාම. සාමාන්‍යයෙන් 6 වෙනි ශ්‍රේණිය ඉඳලා ඉවර වෙලා උසස් පෙළ දක්වා විතරක් නෙමෙයි මේ British Council එකේ exams ගත්තොත් එහෙම ඒකේ අහනවා starters, movers, fires, KATE, PATE, IELTS දක්වාම විභාග ගණනාවක් තියෙනවානේ නේද? IELTS කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ යුරෝප රටකට යන්න ඉංග්‍රීසි දැනුම ඇතිද කියලා බලන ඉතාම ජනප්‍රිය විභාගයක් නේ. එතකොට IELTS මොකක්ද ඒ කියන්නේ? International English Language Testing System කියන එක තමයි ඔය කෙටියෙන් දීලා තියෙන්නේ IELTS කියලා වරේලා. හොඳයි, අපි ඒකටත් අපි ලෝකේ පිළිගත්ම විභාගයක්. ඒකටත් මම ළමයින්ට ඉගැන්වීම් කටයුතු කරනවා. නැවත යනවා එහෙම නැවතත් පාඩමේ අවසන් කොටස් ටිකටයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. ඒක බලන්න the other users of the simple present tense සරල වර්තමාන කාලයේ වෙනත් භාවිතයන්. මොනවද මේ වෙනත් භාවිතයන්? ඒක දීලා දිනවා we use the simple present tense in the following ways. सामान्य वर्तमान काल क्रिया යොදන්නේ පහත දැක්වෙන ආකාරයටයි කියලා. ඒකෙත් අපි සෑම වාක්‍යයකටම උදාහරණ දීලා තියෙනවා රූප සටහන් මගින්. ඒ නිසා එය පොඩ්ඩක් හඳුනා ගන්න. ඒකේ ඒ කොටස බලන්න to express a habitual action කියලායි මේක කියන්නේ. ඒක සිංහල තේරුම දීලා තියෙනවා පුරුද්දක් වශයෙන් හෝ දිනපතා කරන ක්‍රියාවන් ප්‍රකාශ කිරීමට. බලන්න ඒක දීලා තියෙනවා that textile shop shuts at 7 o'clock. textile shop කියලා කිව්වම ඒක වචනයි නේද? අර රෙදි සාප්පුව. එහෙමනම් වහනවා කියලා කියන එක S අකුරක් අපි යොදාගත්තා. at 7 o'clock කීයටද වහන්නේ? 7ට වහනවා. දැන් පැහැදිලි නේද රූප සටහනේ? තියෙනවා ඒක 7ට වහනවා. I drink a glass of water every morning. සාමාන්‍යයෙන් මම උදෑසන වතුර වීදුරුවක් බොනවා. සුපුරුදු පරිදි මම උදෑසන වතුර වීදුරුවක් බොනවා. පුරුද්දක් වශයෙන් මම උදෑසන වතුර වීදුරුවක් බොනවා. හැමදාම මම උදෑසන වතුර වීදුරුවක් බොනවා. පේනවනේ? හරි. ඒක එහෙම කරන්න. ඕගොල්ලොත් එහෙම කිරුවොත් මම හිතන්නේ සෑහෙන සෞඛ්‍යානුකූලව ඊටාම හොඳ ක්‍රියාවක් හැටියට එය සැලකෙනවා. They make bottle in that factory. ඒගොල්ලෝ ඒ ෆැක්ටරි මොනවද කරන්නේ? බෝතල් හදනවා. She often comes to see me. එයා තිස්සෙම මාව බලන්න එනවා. Often කියන්නේ තිස්සෙම. එහෙමනම් එයා මාව බලන්න එනවා. ඒ දවස්වල ඒ තරුණ කාලයේදී දැන් නම් පැත්ත බලාතටවත් එන්නේ නැහැ. හරි කෙසේ වෙතත් එහෙමනම් cats drink milk. පේනවනේ. පූසෝ කිරිබොති. පූසෝ කිරිබොති. එතකොට රූප සටහන පේනවා. Bull eats grass. බුල් කිව්වහම ගවයා. එහෙමනම් ඒක වචනයි S අකුර දාගත්තා. grass ගවයා තනකයි නේ. අනකොල කනවා. He usually travels by bus. සාමාන්‍යයෙන් ඔහු ගමන් කරන්නේ බස් එකේ. She goes to sleep early. එහෙමනම් ඇය වේලාසනින් නිින්දට යනවා. early කියලා කියන්නේ වේලාසන. ඊළඟ අවස්ථාව බලන්න B කොටස to express a general truths. මොකද මේ කියන්නේ පොදුවේ සත්‍යයයි කියනු පිළිගනු ලබන ක්‍රියාවක් ප්‍රකාශ කිරීමට. ඕනම පොදුවේ සත්‍යයයි කියනු පිළිගනු ලබන ප්‍රකාශනයක් පාවිච්චි කිරීමට සුද්ධ කියන්නේ මොකද්ද? simple present tense භාවිත කරපළා කියලා තමයි කියන්නේ නේ. අය බලන්න මේකට දීලා තියෙන උදාහරණ. බලන්න මේවා පොදුවේ සත්‍යයද කියලා බලන්න. The sun rises in the east. In the in the east and sets in the west. පේනවා නේද රූපේ? බොහොම ලස්සනට පැහැදිලිව පේනවා. එහෙමනම් හිරු පායයි නැගෙනහිරින් බැසයයි කොහෙන්ද? බස්නාහිරෙන්. පැහැදිලි. The earth revolves round the sun. පෘථුවිය හිරු වටා භ්‍රමණය වේ. නේ? පේනවා රූපේ. Scorpions sting. ගෝනුස්සෝ සාමාන්‍යයෙන් දෂ්ට කරනවා. නේ? එතකොට snakes bite. සර්පයෝ සපාකදී. හැබැයි මේක අපේ අනිත් පැත්ත තමයි ගොඩක් ඔය ගැමියෝ එහෙම කියන්නේ නේද? අම්මෝ සර්පෙක් දෂ්ට කරලා කියලා කියන්නේ. දෂ්ට කරන්නේ සාමාන්‍යයෙන් සපාකෑමක් තමයි එතන සිද්ධ වෙන්නේ. පේනවනේ උතන තියෙනවා හින දල දෙකක් නේ. ඕක වැදුනහම ඉතින් දෙයියන් පිටයි බොහොම hina වෙවි මැරෙන්න පුළුවන්. ඊළඟට steams gives us power. එහෙමනම් වාෂ්ප අපට බලය ලබා දෙනවා. පේනවා එහෙමනම් වාෂ්ප බලය ලබා දෙන නිසා තමයි ওই රූපේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා තියෙන්නේ. Flowers bloom. bloom කියන්නේ පිපෙනවනේ. Flowers bloom in the spring. එහෙමනම් වසන්ත කාලයට මල් පිපෙනවා. අපි ලංකාවේ ගත්තොත් එහෙම මැයි මාසෙනේ වසන්ත කාලයනේ. වසන්ත කාලයට මල් පිපිලා බොහොම ලස්සනයි. සුන්දරයි. අවසාන එක variety gives joy. ඒ කියන්නේ මොකද්ද? විවිධත්වය සතුට අපිට ගෙනල්ලා දෙනවා. දැන් අපි ගමු දැන් ඉස්සරහ ඉන්න අපේ ළමෙක් කවුද? ඇඩම අපි ගම් හැමදාම යාට උදේට අම්මා හදලා දෙනවා මොනවාද? ලැවරියා. කැමති වෙයිද? නැහැ. එහෙමනම් ඌ ලැවරියා වෙලාම යනවා. හැමදාම මේ විදිහට ලැවරියා කන්න කියොත් එහෙමනේ. එතකොට එහෙමනම් එක දවසක ලැවරියා, අනිත් දවසේ ආප්ප, ඊළඟ දවසේ ඉන්දියාප්ප. එතකොට විවිධත්වයක් තියෙනවනේ. ඒකෙන් තමයි කියන්නේ එතකොට විවිධත්වය අපිට සතුට ගෙනල්ලා දෙනවා කියලා. ඊළඟට එමනම් අපි යනවා ඊළඟ අවස්ථාව C කියන කොටස හඳුනා ගන්න. To express a plan, future action. The verbs used here particularly refer to journeys and travels කියලා කියන්නේ. අනාගතයේ කිරීමට අරමුණු කරගෙන ඇති ක්‍රියාවක් ප්‍රකාශ කිරීමට මෙම ක්‍රියාපද විශේෂයෙන් ගමන් ගැන කියන ඒවා වෙනවා කියලා කියන්නේ. අනාගතයේ කිරීමට අරමුණු කරගෙන ඉන්න කිසියම් ක්‍රියාවක් ප්‍රකාශ කරන්න. මම උදාහරණ කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි එක. This train leaves Jaffna at 7 in the morning and reaches ළඟා වෙනවා Colombo at 8:30 in the night. මේ ට්‍රේන් එක පිටත් වෙනවා ජැෆ්නා වලින් කීයටද? 7. එතකොට උදෑසන ළඟා වෙනවා කොළඹ වලට 8:30 in the night රාත්‍රී කාලයේදී. Our schools reopens on Monday next. එහෙමනම් ඊළඟ සවුන්දා අපේ ඉස්කෝලේ නැවත පටන් ගන්නවා. reopen කියලා කියනවා. නැවත පටන් ගන්නවා. The train leaves in 5 minutes. Train එක පිටත් වෙනවා විනාඩි 5කින්. Train එක පිටත් වෙනවා විනාඩි 5කින්. We go to Kandy next week. අපි ලබන සතියේ කොහේ යනවද? එහෙමනම් නුවර යනවා කියලා කියනවා. පැහැදිලි එකත් එහෙමනම් ගමන් ගැන කියන ඒවා තමයි එතන බහුලව සිද්ධ උනේ කියලා වරේන. ඊළඟට අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අවසාන පිටුවට අපි ළඟා වෙලා තියෙනවා. බලමු එහෙමනම් අවසාන පිටුවේදී මොනවද ඔයගලන්ට ඒකේ අධ්‍යයනය කරන්න තියෙන්නේ කියලා. ඒකේ තවත් අරකට අදාළ වාක්‍යයක් දීලා තියෙනවා. මොකක්ද දීලා තියෙන්නේ? The pilgrims leave Chilaw at 6 a.m. next Saturday and arrive at Anuradhapura about 1:30. They spend 5 hours in Anuradhapura and then leave again at 7:30. Pilgrims කියලා කියන්නේ වන්දනාකරුවා. වන්දනාකරුවා පිටත් වෙනවා හලාවතින් උදෑසන 6ට. AM කියලා කියන්නේ Aunt Meridium. ඒ කියන්නේ පෙරවරුව කියන එක කෙටියෙන් දීලා තියෙනනේ. Next Saturday ළඟ සෙනසුරාදා. And arrive කියලා කියන්නේ ළඟා වෙනවා අනුරාධපුරයට about 1:30 එකයි තියෙට. They spend කියන ගත කරනවා 5 hours පැය 5ක් in Anuradhapura and then leave again at 7:30. නැවතත් ඒගොල්ලෝ පිටත් වෙනවා 7:30ට. ඊළඟට බලන්න එහෙනම් to express what is actually taking place in the present we use the simple present tense in the exclamatory sentences beginning with here and there. මොකද මේ කියන්නේ විස්මයාර්ථය අගවන වාක්‍යවලදීද වර්තමාන කාල ක්‍රියා යොදාගනු ලැබේ. මේදී ක්‍රියාව කතා කරන අවස්ථාවෙන් සිදුවේ. විස්මයාර්ථයේ පුදුමය දක්වන ක්‍රියාපද වාක්‍යවලට ගොඩනැගීමේදී මෙය පාවිච්චි කරනවා කියලා කියනවා. Here she goes. මෙන්න එයා යනවා. මම කියනවා මාව හම්බෙන්න ආපු කෙනෙකුට චුට්ටක් ඉන්න මේ පාඩමෙන් පස්සේ මම ඇවිල්ලා වල හම්බෙන්නම් කියලා. එක පාට එයා ගසගෙන යනවා. ඊට පස්සේ මේක මට ඉඳලා කියනවා Sir, here she goes. මෙන්න එයා යනවා. පුදුමයෙන් වගේ කියනවා. ඊළඟට there comes the bus. අන්න බස් එක එනවා. සමහර පළාත් තියෙනවා උදේ පාන්දරින් ගියම් බස් එකක් ආයෙන්නේ රැටනේ. ඒ වගේ පුදුම වෙන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. There goes the bell. ඒ කියන්නේ සීනුව නාද වෙනවා. ලස්සන රූපයක් දීලා තියෙනවා ඒකනේ. There goes the bell. දැන් ඉස්කෝල ළඟ ඉන්න ළමෙක් සාමාන්‍යයෙන් bell එක නාද වෙනකොට එකපාරටම පුදුමයෙන් වගේ ආයෙඳලා කියනවා There goes the bell. මං තාම ඇඳගෙන නැහැ. මූ ඉන්නේ පෙදිච්ච ගමන් වගේ රූපයක් එක දීලා තියෙන්නේනේ. එතනදී මන් තාම ඇඳගෙන නැහැ කියන එක මම හිතන්නේ ආ ප්‍රකාශ කරනවා පාසල් යන්න කියලා කියන අවස්ථාවල. Here he comes මෙන්න ඔහු එනවා. ඊළඟට e කියන කොටසට යන්න. We use the simple present tense with the verb say when we quote from books, letters and notices. පොත් ලියුම් සහ දැන්වීම් ආදීන් වාක්‍ය උපුටා දක්වන විට say යන වර්තමාන කාල ක්‍රියාව යොදා ගන්නු ලබයි. හොඳයි බලන්න උදාහරණ ගන්නකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. උදාහරණ වගේ වශයෙන් දීලා තියෙනවා පළවෙනි එක. That notice says smoking is prohibited. පැහැදිලි නේද රූපේ? දීලා තියෙන එක පැහැදිලිනේ. හරි. ඒ කියන්නේ අර notice එකෙන් කියනවා දුම් බීම තහනම් කියලා. Prohibited කියලා කියන්නේ තහනම්. හරි. ඒකට says කියන්නේ කියනවා. That notice කිව්වම ඒක වචන නිසා says කියලා එසකුරක් අපි ගත්තා. පැහැදිලි ඒකත්. ඊළඟට Diana ඊළඟ වාක්‍යය Diana says in this letter that she is coming here next Sunday. Diana කියනවා මේ ලියමනේ එයා ඊළඟ ඉරිදට මෙහාට එනවා කියලා. The author of this book says that many people don't marry for love. එමනම් මේ පොතේ කතුරුවරයා author කෙනෙක් කියන්නේ කතුරුවරයානේ. එමනම් කතුරුවරයා මේ පොතේ කතුරුවරයා කියනවා ගොඩක් මිනිස්සු ආදරය කරන්නේ විවාහ වෙන්නම නෙමෙයි කියලා. නේ සාමාන්‍ය යුරෝප රටවල් වල ඉතින් එහෙම තමයිනේ ආදරය කරනවා 70කට විතර එකෙක් විතරක් විවාහ කරගන්නවා. සමහරුන් විවාහ කරගන්නෙම නෑ හැමදාම ආදරය කර කරම ඉන්නවා. යුරෝප රටවල් වල එහෙමයි. ලංකාවේ නම් ඒ චාරිත්‍රය එහෙම අපිට දකින්න ලැබෙන්නේ නෑනේ. ඊළඟට the newspapers say that the government is going to dissolve the local bodies. Local bodies කියලා කියන්නේ ප්‍රාදේශීය සභා. හරි. එතකොට එහෙමනම් the newspapers say පත්තර කියනවා that the government is going to කියන්නේ රජය dissolve කරනවා කියලා කියන්නේ විසිරවා හරිනවා. රජය විසිරවා හරින්නයි හදන්නේ local bodies කියලා. ප්‍රාදේශීය සභා විසිරවා හරින්නයි හදන්නේ. මේ going to form කියලා කියන එක අපි future tense කියලා කියනකොට කතා කරනවා. going to form කියලා කියන ව්‍යාකරණ නිර්මාණය යමක් යමක අනාගතයේදී කරන්නයි හදන්නේ කරන්නයි ලෑස්ති වෙන්නේ කියලා කියන අවස්ථා හතර මොකද්ද කියලා අපි ඉදිරියේදී පැහැදිලි කරගමු. අවසාන එක simple present tense is often used with the following adverbs. Adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණේ. ඒකත් පොතක් තියෙන්නේ. ඕගලන්ට ඉදිරියේදී අධ්‍යයනය කරන්න. ඒකෙත් පිටු තියෙනවා 28ක්. මේ වගේ පොතක් ගත්තොත් එහෙම පිටු 28කින් සම්බන්ධ ව්‍යාකරණ පාඩමක් තමයි ඒකදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොකද අපි චුට්ටක්වත් මේක ඉතුරු කරන්නේ නැහැ. දැන් 6ට මෙච්චරයි, 7ට මෙච්චරයි, 8ට මෙච්චරයි කියලානේ ඔය පොත්පත්වල ඉස්කෝලේ පොත්පත් සඳහන් කරලා තියෙන්නේ. අපි එහෙම නෑ කිසියම් ව්‍යාකරණයක් කිව්වොත් ඒක අනන්තය දක්වාම අවසානයේ දක්වාම කියවෙන්නේ මොනවද කියලා කියන එක පැහැදිලිව පියවරෙන් පියවර ඔයගලන්ට කියලා දෙනවා. මේකේ මේ adverbs කියලා කියන ක්‍රියා විශේෂණ ක්‍රියාවකට විශේෂණයක් යොමු කිරීම. එතකොට බලන්න මේකේ දීලා තියෙන ක්‍රියා විශේෂණ often කියලා කියනවා, පොඩි කාලා නම් often කියලා කියනවා, පිටි කාලා ලොකු වුණාට පස්සේ often කියලා කියන අවස්ථාවයක සද්ද කරනවා. often කියලා කියන්නේ තිස්සෙම, rarely කියලා කියන්නේ කලාතුරකින්, seldom කලාතුරකින්, sometimes සමහර අවස්ථාවන් වලදී, always නිතරම, usually සාමාන්‍යයෙන්, never කවදාවත් නැහැ, occasionally කලාතුරකින්. දැන් මේකේ තියෙනවා කිසියම් රටාවක් 110ක් කලාතුරකින්, 120ක් කලාතුරකින්, 130ක් කලාතුරකින්, 140ක් ඔය ආදී වශයෙන් අපි ඒවා ප්‍රස්ථාර සටහන් මගින් adverbs කරනකොට බොහොම පැහැදිලිව කරන්න කියලා දෙන්න. every day හැමදාම ever කියලා කියන්නේ සදහටම දැන් ඔය සමහර කට්ටිය නේද ලියුම් එහෙම ලියලා ඒ දවස්වල කට්ටිය ගත්තොත් එහෙම යටින් ගන්නවා you are ever loving ඔබේ සදා ආදර කියලානේ week ගන්න බෑ හැබැයි weekly කියලා නම් ගන්න පුළුවන් l අකුරයි y අකුරයි දාලා weekly කියන්නේ සතිපතා once a year කියන්නේ වසරකට සැරයක් twice a year කියලා කියන්නේ වසරකට දෙසරයක් on sunday කියලා කියනවා ඉරිදා දවසට අපි මේ adverbs වල රටාව ගත්තොත් එහෙම සමහර විට තවත් අවස්ථාවක අපිට පාවිච්චි කරන්න පුළුවන් once in a blue moon एक अन्य हावा हाँ तो देख कवागी कलाम तुरकिंग किला किया ना आरती के किए वे ना उधर माँगे पाराम करना अंगोगलां डीडरी ये दी जब बाला नेमन सामान्य वर्तमान काल या यह तो सन्नाहन क्रिया विशेषण सामग्री बहु वितर ये दी बाला ने में की दिलती है ना रूप सराहना तक कलम वाक्य बाला we celebrate Vesak festival once a year जब मिले आपी ये समरूमा आपी कला आदत आपी करना है we celebrate Vesak festival में के W आकुरा मैं आकर लाती है ने के वी आकुरत तभी अवस्थावान योद्धा करना डब्ल्यू योद्धा करना एक एक तरह में आउला ने फेस्टिवल वांस ई है वासरे कर सह रहा आप ये सेलिब्रेट करना किन सामरण वाने he never goes there हु कवदावत ही आने ने we observe seal on poor days आप ये observe करना पिलिपा दिन हो मना दे पिलिपा दिन ने seal seal क्या दे ऐसा ही एल इतना ही है तो वोटा seal on poor days poor दाव सोटा आप ये seal समाधान में ना I usually take my breakfast about 8:45 पीना ने नेमान सामान्य मगे breakfast के गान ने किया था उधे 8:45 वितर about के लकिया ना वा वितर के लकिया ना आरतेय संबंध कर गनी में साधा ऐसा कोटे है मनांग देखेना होता है रूप सराहन ना गात तो ते मने रूप सराहने मुखाने के मुझे एक वाकी किंगो ना मित्र को डाक्टर कांड ने अरे कैसे विदात आप ये मनांग मेतनिंग आप ये पहाड़ में आप ये आसन कराना है सुधारना में उन्हें पालमी निपाड़ में मामा मेतनिंग पालमी निपाड़ में मेतनिंग सामुगान वाला इगेन नहीं प्राताव पीली बंद वो बस सही में बात पाने नाम पामनाक मगे चैनले सब्सक्राइब करा इधरी पार्टम कोटास मुनीम मलबा गेनी में संधा बेल आइकन में का क्लिक करा लाइक एक सहा कमेंट चिकाक दमन ये वागे में आलवने में क्या ना उबगे समीपतम मिथुरांटात मिथुरियांटात धानवांडे में वागे चैनले का क्रिया हुई है ना वा इधरी यदि गुड़ा क्लासन टोगलांट में पहाड़म पहले दिलीवा बहुत मसाला लवा आप इधरी यदि खेला देना वा यालवांटात में का दांडे आमतक कराने पा मगे दूर का तनांग के बिंदुआई हताई हताई तीस हताई दासेयाई हायसेया हतालिस चुना හොඳයි එහෙනම් අපි දැනට සමුගමු ඊළඟ පාඩමෙන් මම ඔයගලන්ට බලාපොරොත්තු වෙන්නේ 9 10 11 ශ්‍රේණි සඳහා සහ උසස් පෙළ ශ්‍රේණිය සඳහා කියන්නේ රචනාවක් ලියන ආකාරය පිළිබඳව ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. හරි. අපි බලමු එහෙනම් ඒ අවස්ථාව කොහොමද ලස්සනට පැහැදිලිව පිළිසිඳුව රූප සටහන් මාර්ගයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා හඳුනාගමු. ඒතෙක් thank you very much. See you soon. I wish you all the best. Bye bye.